කොලොස්සිවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් පාඩයකි. ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමග උත්තාන කරනු ලැබූ බැවින් දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ හිඳින ක්‍රිස්තුන් වහන්සේ වැඩ සිටින තැන ඇති ලෞතුරු දේ ප්‍රාර්ථනා කරන්න. ලෞකික දේ කෙරෙහි නොව ලෞතුරු දේ කෙරෙහි ඔබේ සිත යොමු කරන්න. මන්ද ඔබ මැරුණු බැවින් දැන් ඔබේ ජීවිතය ක්‍රිස්තුන් වහන්සේ සමග දෙවියන් වහන්සේ තුල සැඟ වී පවතී. අප ජීවනය වන ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ වන විට ඔබත් උන් වහන්සේ සමග තේජසින් ප්‍රකාශ වනු ඇත. එබැවින් කාම මිත්‍යාචාරය, අපිරිසිදුකම, කාමරාගය, නපුරු තෘෂ්ණා සහ රූප වැඳීමක් වැනි තණ්හාව යන කාමක දුසිරිත නසා දමන්න. මේ දේ නිසා අකීකරු වන අය පිට දේව උදහස පැමිණෙනු ඇත. ඔබත් එක් කාලයකදී ඔවුන් මෙන් මේ දුසිරිත්වල ඇලී ගලි ජීවත් වූහුය. එහෙත් දැන් ඔබ ඒ සියල්ල එනම් උදහස, කෝපය, කුඩු කේඩුකම, අපවාදය, අසභ්‍ය කතා මුලිනුපුටා දමන්න. එකිනෙකාට බොරු නොකියන්න. මන්ද ඔබ පරණ ස්වභාවය ඒ දුසිරිත සමග ඉවතලා අලුත් ස්වභාවයකින් සැරසී සිටින්නහුය. දෙවියන් වහන්සේ පිළිබඳ සම්පූර්ණ දැනගැන්මට ඔබ පමුණුවන පිණිස ඒ අලුත් ස්වභාවය එහි බැවුම් කාර්යයන්ගේ රූපය අනුව උන් වහන්සේ නිරන්තරයෙන් අලුත් කරනසේක. ඒ අලුත් ජීවිතයෙහි ග්‍රීක ජුදෙව් කියාවත් චර්මච්ඡේදිත අචර්මච්ඡේදිත කියාවත් ම්ලේච්ඡ ශිෂ්ඨ කියාවත් දාස නිර්දාස කියාවත් ભેදයක් නැත. ඇත්තේ සියල්ලන් තුල සියල්ල වන ක්‍රිස්තුන් වහන්සේ පමණකි. දේව වචනය මෙසේය. ශුද්ධවර ලූක් තුමන්ගේ සුවිශේෂින් උපුටාගත් පාඨයකි. එකල උන් වහන්සේ ශ්‍රී ශ්‍රාවකයන් දෙස බලා මෙසේ වදාළසේක. දිලිඳු වූ ඔබ භාග්‍යවන්තයෝය. මන්ද දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබගේය. දැන් සාගිනි ඇති ඔබ භාග්‍යවන්තයෝය. මන්ද ඔබ තෘප්තිමත් වනු ඇත. දැන් කඳුළු හෙලන ඔබ භාග්‍යවන්තයෝය. මන්ද ඔබ සිනාසෙනු ඇත. මනුෂ්‍ය පුත්‍රයාණන් නිසා මිනිසුන් ඔබට වෛර බැඳ ඔබ ප්‍රතික්ෂේප කොට ඔබට නිඳා කොට ඔබේ නාමයේ හෙලා දකින කල ඔබ භාග්‍යවන්තයෝය. ඒ දවස්වලදී ප්‍රමෝදවන්න, ප්‍රීතියෙන් නටන්න. මක් නිසාදයත් ස්වර්ගයේහි ඔබගේ ඵල විපාක ඉමහත් වනු ඇත. ඔවුන්ගේ පියවරු දිවසවරයන්ටද එසේම කළහ. අහෝ ධනවත් ඔබට වන විපතක මහත. ඔබේ සැපවත් ජීවිතය ඔබ බිඳ හමාරය. අහෝ දැන් පෘෂ්ටිමත්ව සිටින ඔබට වන විපතක මහත. ඔබට සාගිනි වනු ඇත. අහෝ දැන් සිනාසෙන ඔබට වන විපතක මහත. ඔබ හඬා වැළපෙනු ඇත. අහෝ මිනිසුන් ඔබ පසසන විට ඔබට වන විපතක මහත. ඔවුන්ගේ පියවරුන් බොරු දිවසිවරයන්ටත් කළේ ඒමය. ගැලවීමදායක සුභා රංචිය නම් මිසේය. අපි කටවචනයේද කියනවනේ අනේ වාසනාවයි කියලා. ඔයා කොච්චර වාසනාවන්තද? ඔයාගේ දරුවෝ හොඳට ඉගෙන ගන්නවා. ඔයාට කියලා ගෙයක් තියෙනවා. ඔයාගේ මහත්ය රට ඉන්නවා. ඔයා කොච්චර වාසනාවන්තද කියලා අපි කියන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි අපි කියන්න පටන් ගන්නවා අනේ කොච්චර අවාසනාවන්තද කියලා. මට මේ ලෙඩ,
මගේම කියලා ගයක් නැති තැන මගේම දරුවෝ හරියට ඉගෙන ගන්න නැති තැන එදා දේවල් ටික හරියට කරගන්න බැරි තැන මොන අවාසනාවක්ද කියලා සමහර වෙලාවට අපි කියන්න පටන් ගන්නවා වාසනාව සෑම දෙයක්ම තියෙන තැන අවාසනාවක් සෑම දෙයක්ම නැති තැන හැබැයි ජේසු හැමතිස්සෙම උන්වහන්සේ වෙනම පැත්තක් මිනිසුන්ට පෙන්වන්න පටන් ගන්නවා අද උන්වහන්සේ භාග්‍යවන්ත ගැම ගැන කතා කරනවා අපේ වචනේ කිව්වොත් වාසනාව ගැන කියලා කියමුකෝ මේ භාග්‍යවන්තකම ගැන උන්වහන්සේ කතා කරන්නේ අපි කියන අවාසනාව ගැන එළියට අරගෙන උන්වහන්සේ කියන්නේ භාග්‍යවන්ත වෙන්නේ කවුද උන්වහන්සේ කියනවා දිලිඳු වූ ඔබ සාගින ඇති ඔබ කඳුළු හලන ඔබ මිනිසුන් ඔබට වෛර බැඳ ඔබ ප්‍රතික්ෂේප කොට ඔබ නිඳා කොට තිබෙන තැන මෙන්න මේ වගේ තැන්වල ඉන්න අයට තමයි උන්වහන්සේ කියන්නේ භාග්‍යවන්තයි කියලා හැබැයි අපේ මනුෂ්‍ය මට්ටම තුල මේ ලෝක ව්‍යවහාරයේ මේ ලෝක සම්මතය තුල දිලිඳු වෙච්ච අය බඩගින්න ඉන්න මිනිස්සු මිනිස්සු වෛර කරනකොට ප්‍රතික්ෂේප කරනකොට අඬන මිනිස්සු අපි කියන්නේ අවාසනාවන්තයි කියලානේ සමහරවිට අපි කියනවා මූණට මුලිච්චි වෙන්න එපා ඒ මිනිස්සයව කියලා ඒ තරමට අභාග්‍යවන්තකමක් ඇතුලේ තමයි අපි මේ දේවල් දකින්නේ හැබැයි අද ජේසු අපිට උගන්වලා දෙනවා මේ හැම කෙනෙක්ම මේ අභාග්‍යවන්ත දේ උන්වහන්සේට භාග්‍යවන්ත වෙන්නේ ඇයි උන්වහන්සේ කියනවා මක් නිසාදයක් ස්වර්ගයේ ඔබේ ඵල විපාකේ මහත්වන් වැට මේ ලෝකයේ ඇතුලේ හැම දෙයක්ම නැති වෙනකොට තමයි ස්වර්ගයේ ඒ අයට හැම දෙයක්ම ලැබෙන්න පටන් ගන්න තැන උන්වහන්සේ ඊට පස්සේ කියනවා ධනවත් වෙච්ච ඔබ hina වෙන ඔබ හැම දෙයක්ම තිබෙන ඔබ වන විපතක මහත කියලා මේ ලෝකේ භාග්‍යවන්තකම සමහර වෙලාවට අපිට ඒ ලෝකේ අභාග්‍යයක් වෙන්නට පුළුවන් මේ ලෝකේ භාග්‍යවන්තකම අපි ලබා ගන්න මහන්සි වෙනකොට ඒකම හොයන තැන ඒව හොරකම් කරනකොට අපිට ඒ ලෝකේ අභාග්‍ය ලැබෙනවා මේ ලෝකේ අපි අභාග්‍යවන්තකම ඇතුලේ ජීවිත අරගෙන යනකොට දේවල් මට නැති වෙනකොට දේවල් මගේ උදුරලා ගන්නකොට මගේ ඇඟ මට පාලනය කරගන්න බැරි වෙන තැන මගේ ඇඟ දුර්වල වෙන තැන වේදනා දෙන තැන උන්වහන්සේ කියනවා ඒ ලෝකයේදී ඔබේ භාග්‍යවන්තකම ලියවෙන්නට පටන් ගන්නවා ඒ නිසාම මේ ලෝකේ භාග්‍යවන්තකම අභාග්‍යවන්තකම හොය හොය ඉන්නවට වඩා ඒ ලෝකේ භාග්‍යවන්තකම ලබන්නට මේ ලෝකේ අපි කියන අභාග්‍යවන්තකමම අපේ භාග්‍යවන්තකම ගැන අපි පවරගමු මේ ලෝකේ අභාග්‍යයක් වෙන තැන මතක තියාගන්න ඒක උන්වහන්සේට භාග්‍යයක් ඒ නිසා ඒ අභාග්‍යවන්තකම ගැන ඔබ අයිති කරගන්න භාග්‍යවන්තකමක් විදිහට ඒ භාග්‍යවන්තකමක් විදිහට මම මේ හැම දෙයක්ම අයිති කරගන්න පටන් ගන්න තැන මේ ලෝකේ මම භාග්‍යවන්ත විදිහටම ජීවත් වෙන්නට පුළුවන් වේවි